ඔබ ITN දිවහපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ආණ්ඩුවට එරෙහි විශ්වාස බංකේ ඡන්ද විමසීම පස්වරුවේ වෛද්‍ය ශාෆී CID සිට අධිකරණයට රටට අහිතකර කිසිදු ගිවිසුමක් නැහැ රටට අහිතකර දෙයක් කවදාකවත් එක්සත් ජාතික පක්ෂ රජයේ කරලත් නැහැ ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ 60 වසරක දෙව් දේශපාලනයට උපහාර ඉරාන ඇමරිකා සීතල යුද්ධයක් ගල්ෆ් මුහුදේ ආණ්ඩුවට එරෙහි විශ්වාස බංක යෝජනාව පිළිබඳ දෙවන දිනටත් අද විවාදයේ පැවැත්වෙනවා මෙහි ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරෙනවා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ඕෂද මහේෂ් අද පාර්ලිමේන්තුවේ පෙරවරු 10 ඇතුළේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ප්‍රධාන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී නැගෙසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසා සිටියේ වීමිරදී ගැනීම සහ දේශීය වෙළඳපළට සහාය නිකුත් කිරීමේ අඩුපාඩු පිළිබඳවයි මේ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ වී නිෂ්පාදනයේ 10%ක් පමණක් රජය මගින් මිලදී ගන්නා බවත් 90%ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා බවයි මෙවර වී මිලදී ගැනීම දිසාපතිවරු මාර්ගයෙන් සිදු කළ බවත් තවද අක්‍රමිකතා මගහැරීම සඳහා මෙවර දිසාපතිවරු මාර්ගයේ හරහාම වී සහල් කිරීම සඳහා වැඩි ප්‍රමාණයක් කුඩා මෝල් හිමියන් සඳහා ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එමගින් සාධාරණ මිලකට සහල් වෙළඳපළ නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විමසා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙලක් තිබේද යන්න පිළිබඳවයි. තවද විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩ විෂමතා පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා. මේ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ කිසි විටක ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය නොකරන බවයි. තවද අගෝස්තු 30වෙනිදාට පෙර විදුලි බල මණ්ඩලයේ සේවක වැඩ විෂමතා ඉවත් කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා. අද දින වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනා संकीर्ण ස්තුතියි ඖෂධ තොරතුරු ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා වෛද්‍ය මොහමඩ් ෂාෆිට එරෙහි නඩුව අද පසරු එකට විභාගයට ගැනීමට නියමිතයි රටට අහිතකර කිසිඳු කිවිසුමකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කිසි ලෙසකින්වත් අත්සන් තබන්නේ නැති බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා प्राथमिक कर्मांत हा समाज सविबलगैन्वीमे अमात्यांश यटते पवतिन जातिक समाज संवर्धन आयतने शास्त्रीय प्रकाशन एलिदेक्वीमे अवस्थावट एक्वेमिन अमात्यवरया मेबव किया सिटिया पार्लिमेंट मंत्री तुसिता विजयमान महत्मिय एतुलु पिरिसक मेम अवस्थावट एक्व सिटिया අසංගල්ල තියෙනවා සෝෆා කිවිසුමක්. ඒ අසංගල්ල තියෙන්නේ ඇමරිකන් ජාතිකෝ දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂයි ඉස්සෙල්ලා හිටපු ඇමරිකන් තානාධිපතිතුමයි අසංගල්ල තියෙනවා සෝෆා කිවිසුමක්. ඒ සෝෆා කිවිසුමේ කොයිතරම් නීත්‍යානුකූල භාවයක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි සෝෆා කිවිසුමක් අසංගල්ල නැහැ. රටට අහිතකර දෙයක් කවදාකවත් එක්සත් ජාතික පක්ෂ රජයකින් කරලත් නැහැ. ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ඉදිකිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ ජාතික මහජන සභාවේ කැඳවුම් කරු චමීර පෙරේරා මහතා අදහස් දැක්වුවා. ඒ ජාතික මහජන සභාව කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයානේ යුද හමුදා මූලස්ථානය සින්නක්කරව ශංග්‍රිල්ලායකට දීලා ඊට පස්සේ අකුරේගොඩ පටන් ගත්තනේ යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීම කටයුතු උපදේශනීය සඳහා එතුමා පත් කෙරුවේ මුදිත ජයකොඩි කියන මහත්මයාගේ සමාගමට. අද වන විට ආණ්ඩුව තීරණය කළා තිබෙනවා ඒ සමාගමට වැඩිපුර රුපියල් මිලියන 32ක් ගෙවලා තියෙනවා. ඒ රුපියල් මිලියන 32 නැවත අය කරගන්න. ඒ වගේම ඒ මුදිත ජයකොඩි කියන සමාගමට කොන්ත්‍රාත් එක පවරලා තිබෙන්නේ කිසිඳු ආකාරයක ටෙන්ඩර් කැඳවීමකින් තොරව.
ඒ පිළිබඳව සාක්ෂි දීලා තියෙනවා. සාක්ෂි දීලා තියෙන වෙනින් කවුරුවත් නෙමෙයි. මහා බැංකුවේ හිටපු ප්‍රධානියා වන අජිත් නෙවාඩ් කබ්‍රාල් මහතා 2015 කොමිසමක් පත් කරනවා. ඒ කොමිසමේ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ මුදිත ජයකොඩි සමාගමට දීලා තියෙන්නේ. ඔහුට මේක පවරලා තියෙන්නේ. අති විශාල මුදලක් නාස්ති කරලා තියෙනවා. जातिक पासलक वसर तुनक सेवाकालयक सपुरन सियलु गुरुवरुंट एम पासलट दरुवन एतुलत किरीमेदी प्रमुखताव लबादीमट तीरने करते बेनवा අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි. ජාතික පාසල්වල 1 5 6 සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන් සඳහා මෙම විශේෂ තීරණය බලපැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ. මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සිසුන් බදවා ගැනීම ලබන මාසයේ මුල් සතිය තුල සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 2016 2017 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුවයි මෙම බදවා ගැනීම සිදු කෙරෙන්නේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වෙන කණ්ඩායම් දෙකක් බදවා ගැනීමට නියමිතයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී කරුණු රසක් පිළිබඳ සලකා බැලීම අත්‍යවශ්‍ය බව වද හිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ පැහැදිලි කළ නීතිඥ උපුල් කුමාරප්පිරුම මහතා මහාධිකරණයේදී මරණ දඬුවම දඬුවමෙන් දඬුවම් කරනු ලබන අධිචෝදනා පත්‍රයක් චූදිතයට කියවලා දුන්නයින් පස්සේ ඔහු වැරදි කරුද නිවැරදි කරුද කියන එක ඔහුගෙන් ප්‍රශ්න කරත් ඒක වාර්තා කරන්නේ නැහැ. ඔහු වැරදි කරුයි කිව්වට ඒක වාර්තා කරන්නේ නැහැ. ඇයි වාර්තා කරන්නේ? ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ මිනීමරුම කියන චෝදනාව ඉල්ලා මරණ මිනීමරුමක් වෙන්නේ මෙන්න මේ අවස්ථාවල කියලා අවස්ථා කිහිපයක් දක්වලා තියෙනවා. මිනිස්සෙක් අතින් තව මිනිස්සෙක් මරණයට පත් වුණත් ඒ මේ මරණයට පත් කරපු මිනිස්සයා මේ මිනිස්සයාට මරණ දඬුවම දෙනු ලබන මිනීමරුමක් ඔහු කරාද කියලා කියන එකටත් ව්‍යතිරේක තියෙනවා. උදාහරණ විදිහට හදිසි කෝපය, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වගේ දේවල් වලදී පුළුවන් කමක් නැහැ මරණ දඬුවම දෙන්න. මොකද ඔහු පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ නිසා මිනීමරුම කියන එක චෝදනාවේදී කෙනෙක් එල්ලා මරණයට පත් කරන්න තීන්දුවක් දෙන්නේ ඉතාම සුවිශේෂී තත්වයන් එක්ක. අධිකරණයේ ඒ තීන්දුවෙන් පස්සේ තවත් පරිපාලනීය ක්‍රියාවලියකට නිරත වෙනවා. නඩුවේ පැමිණිල්ල මෙහෙවපු රජයේ අධිනීතිඥවරයා නීතිපතිවරයාට නිර්දේශයක් දෙනවා මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු එකක්ද නැති එකක්ද කියන එක. අධිකරණ අමාත්‍යවරයා මේ නිර්දේශයන් දෙකම ජනාධිපතිවරයාට යොමු කරන ලබනවා. ජනාධිපතිවරයා මේ නිර්දේශයන් වලට යටත්ව තමයි මරණ දඬුවම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක. අපරාධ නීතියට ආවරණය වෙන වැරද්දක්. එහෙමනම් ඒ සම්බන්ධයෙන් වෙනම නඩු විභාගයක් තියෙනවා. වෙන විමර්ශන තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ තියෙන්න ඕනේ. එහෙම නැතුව හිතුමතේට අර මම කියපු සිද්ධාන්ත සියල්ල පැත්තකට දාලා කෙනෙක්ව එල්ලා මැරීමේ හැකියාවක් තියනවාද? දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් දිවාපුවත් සමගින්. රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ නවවන දිනය අදයි. පෙරහැර මංගල්‍යයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම පුදබිමට මේවන විටත් අති විශාල පිරිසක් පැමිණ සිටින බව එහි සිටින අප නියෝජිත චරිත ධනංජය පවසනවා. අයිබුවන් ඔබ හරෝහරා ITN විශේෂ විකාශයත් සමගිනුයි එකතු වෙයි. සිටින විශේෂණ ඇසළ පෙරහර මංගල්‍ය සම්බන්ධයෙන් කතා කරන විට කතරගම පූජා භූමියට බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඉතින් මේ මොහොත තුළ මේ දින ගණනාවක් පැමිණෙන බැතිමතුන්ුවෙන් සුවිශාෂ කාර්යභාරයක් සිදු වෙමින් පවතින මොහොතක අපි සූදානම් වෙනවා අබස්නායක නිලමේතුමන් එක්ක කතා කරන්නට. රුහුණු කතරගම මහදේවාලයේ අබස්නායක නිලමේතුමන් අදිල්රුවන් රාජපක්ෂ මහත්මයාත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. නිලමෙතමනි පාදයාත්‍රාවෙන් විශාල පිරිසක් පැමිණෙනවා මේ පූජා භූමියට. ඔවුන් වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද අරගෙන තියෙන්නේ? අපි කඳුරු බාර නිලධාරීතුමිය වශයෙන් මොණරාගල දිසාපතිතුමිය සම්බන්ධයෙන් මේ පාදයාත්‍රාවේ යන බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානයෙන් ඇතුල් වෙලා කුඹුක්කන් ඔය හරහා යාලව ජාතික වනෝද්‍යානයට ඇතුල් වෙන තැන ඉඳන් ඒ අවශ්‍ය පහසුකම් කැසිකිලි වැසිකිලි පහසුකම් මේ වගේම ජල පහසුකම් ඒ අවශ්‍ය සියලු දේ තුමිය විසින් ලබා දීලා තියෙනවා. ඒ වගේම යුද හමුදාවෙන් ආරක්ෂාවත් ලබා දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පූජා භූමියට මේ වෙනකොටත් අපි විශාල ප්‍රමාණයක් පූජා භූමියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් පූජා භූමිය ඇතුළෙත් ඒ අවශ්‍ය සියලු පහසුකම්
ඔවුන් වෙනුවෙන් අපි ලබා දෙනවා ඒ වගේම එන බැතිමතුන් සියලු දෙනාටම අපි දන්සලක් පවත්වනවා පෙරහැර දින 15ම උදේ දිවා සහ රාත්‍රී ආහාර ඔක්කොම අපි දන්සලකින් ලබා දෙනවා මේ අවශ්‍ය කටයුතු සියලු දේ සකස් වෙලා තියෙනවා ඒ වගේම අපි මේ සැරේ දැක්ක රුණුමා කතරගම දේවාලයේ අසල මංගල්‍යයට පාදයාත්‍රාවෙන් එන හින්දු බැතිමතුන් වැඩි ප්‍රමාණයක් පෙරහැර පළවෙනි දිනේ සිටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඒක ඒක විශේෂත්වයක් මෙච්චර අපි බැතිමතුන් දැකලා නැහැ මීට කලින් පෙරහැරවලදී මේකත් විශේෂත්වයක් හැටියට තමයි අපි දකින්නේ නිලමතුනි පූජා භූමි ආරක්ෂාව සම්බන්ධයෙන් මොන වගේ පියවරයන්ද මේ වෙනකොට අරගෙන තියෙන්නේ කොහොමත් 30 වසරක යුද්ධයක් තිබෙන කොටත් කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ අසල මංගල්‍යය පැවැත්වලා තියෙනවා. ඉතින් අපි දකින්නේ කිසි ගැටලුවක් තියෙයි කියලා ඒත් අපි අවශ්‍ය ආරක්ෂක වැඩි පිළිවෙල ත්‍රිවිධ හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් එක්ක එකතු වෙලා එන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් පෙරහැරේ කටයුතු සාර්ථක කර ගැනීමටත් අවශ්‍ය වැඩි පිළිවෙල අපි යොදලා තිනවා. ඒ වගේම එන බැතිමතුන්ට වැඩි කරදරයක් නොවන විදියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න පැමිණෙනකොට කිසි ගැටලුවක් නැතුව පූජා භූමියට ඇතුල් වෙන්න අවශ්‍ය වැඩි කටයුතු අපි දැන් සලස්සලා තියෙනවා. නිලමෙතුනි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපි සමග එකතු වීම සම්බන්ධයෙන් මේ සුවිශේෂ කාර්යය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ඔබට මතක් කරන්නට කැමැති හරෝහරා මේ විශේෂ විකාශය සමගින් රැඳී සිටියොතින් මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඒ විශ්වාසය ඔබට ලබා දෙමින් අපි ඔබෙන් සමු ගන්නවා. මෙරට වාමාංශික දේශපාලනයේ සුවිශේෂී චරිතයක් ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සම්භාවනාවට පත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර මහතාගේ දේශපාලන දිවියට 60 වසරක් සපිරුණා. ඩියු දේශපාලනයේ 60 වසරක් මැයින් ඩියු ගුණසේකර උපහාර උත්සවයේ පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය හා නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මදහු කුමාර් නේපාල් මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි උපහාර උත්සවයේ පැවැත්ුණේ. කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර සම්බන්ධන් යන මහතුරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඩියු ගුණසේකර යනු වැඩ කරන ජනතාවගෙත් පීඩිත පන්තියෙත් වරප්‍රසාද නොලද පන්තියෙත් හදගැස්ම තේරෙන විශිෂ්ට නායකයෙකු බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශගතව සිටියද එහි සිට උත්සවය අමතුවා. ඩියු ගුණසේකර මහතා මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. වංචාවෙන් තොරව අවංක දේශපාලඥයෙක් ලෙස ඒ මහතාගේ චරිතයෙන් බොහෝ දෑ ගත හැකි බවද ජනාධිපතිතුමා කියා සිටියා. මන් සෑම විටම පාර්ලිමේන්තුවේ අඩුවක් දකිනවා නම් ඒ අඩුව තමයි ඩියු ගුණසේකර මැතිතුමා පාර්ලිමේන්තුවේ නැතිවීම. මොකද එතුමා සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් මට ඇති කර ගන්න පුළුවන් වුණා. අපි අතර දේශපාලන වශයෙන් අපි මත දෙකක් දැරුවත් එකට ඉඳගෙන පැය ගණන් ජාතික ප්‍රශ්නවලදී සමාජීය ප්‍රශ්නවලදී අනිකුත් ගැටවලදී අදහස් හුමාරු කර ගැනීමට අපිට අවස්ථාව ලැබුණා. එතුමා වරද්දක් දුටුවා නම් ඒ අවස්ථාවේදී අදාළ අමාත්‍යවරයා විවේචනය කරන්න නැත්නම් අදාළ ප්‍රධානියා විවේචනය කරන්න එතුමාට ශක්තියක් තිබුණා. එදා ඉඳලම නෑ සම්බන්ධකම් වලට වඩා දේශපාලන සමග අපි තා කිට්ටුවෙන් වැඩ කරා. ඌ හැම වෙලාවෙම අපිට දුන්න උපදෙස් ඔහුගේ අදහස් ඔහු නිර්භීවත්වම ඉදිරිපත් කරා. යම් යම් අවස්ථාවලදී ඌට හවුන් කන් නොදුන්න එකම අවස්ථාව තමයි 2015 මැතිවරණයට යන්න එපයි කියලා කියද්දි මම පාර්ලිමේන්තු විසරවල මම ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණා. මේ දා තමයි ඌ කිව්ව උපදෙසක් ඇහුවේ නැත්තේ. 60 වසරක දේශපාලන වකවානුව දීර්ඝ කාලයක් මිනිහාගේ මිනිස්සුගේ ජීවිතය. සියලු නායකයන්ගේ දේශපාලන කාල පරිච්ඡේදයන් ගැන ඩඩ්ලි සේනනායක මැතිනිය ඔක්කොම ජයජාදන ඒ සියලුම පරද වෙලා අවුරුදු 60 ඉන්නේ මං විතරයි. ඒක මගේ විශේෂ හේතුවක් දක්ෂකමක් වන්ද නෙමෙයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තිවෙන බලය නිසා අපි දැන් මෙඩිකල් ජීවත් වෙනවා. ඒක එක කාරණාවක්. දෙවැනි කාරණාව අනිත් සියලු දෙනාට වැඩේ ඉස්සල්ලා තරුණ වේදී ශිෂ්‍ය වීම පසු මං දේශපාලන ආපු නිසා. ඩියු ගුණසේකර මහතාගේ දේශපාලන දිවියට වසර 60ක් පිරීම වෙනුවෙන් සංස්කරණය කළ උපහාර ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ කිහිපයක් එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම පසුගිය පසුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. බිම්ම වසරේ පළමු මාස 6 තුළ මාර්ග රියනතුරු 1281කින්
පුත්කලයන් 1374 දිනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරු අවම කර ගැනීම අරමුණින් පොලිස් මුලස්ථානයේ බීමත් රියතුරන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම ආරම්භ කළේ අදියර කිහිපයක් යටතේ. එය පසුගිය පස්වනදා සිට මාසික කාලයක් දෙවෙනි පුරා සිදු කෙරෙනවා. එහිදී බීමත් රියතුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදලින් විශේෂ ත්‍යාග පිරිනැමීමටයි කටයුතු කෙරෙන්නේ. මම බොහොමත්ම සතුටු වෙනවා මොකද බීමත් රිය පදවීමෙන් අපිටමයි අනතුරු වෙන්නේ. ඉතින් මේ අනතුරු වලින් වළක්ව ගන්න නම් මේ බීමත් රිය පදවන රියදුරන්ට අනිවාර්යයෙන්ම දැඩි නීතියක් ගේන්න ඕනේ. වෙන රටවල් වල බීලා රිය පදවුවොත් හරි මාර්ග නීති කඩ කළොත් හරි එයාට ෆයින් එකිනව ගෙදරටම. ඉතින් ඇයි මේ අපේ රටේ හරි නීතියක් නැහැ. ඒකයි මේ වෙලා තියෙන්නේ. මොකද බීමත් රිය පදවුවොත් සමහර අය ගිහිල්ලා අඳුනුම් කම්මත රිලීස් වෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. බීමත් කටයුතු කරන රියදුරන්ට විරුද්ධව දැඩි දඬුවම් පමුණවනවා නම් අපි එතකොට සතුටු වෙනවා. රතවාහන දඩ වැඩි කරපු එක ඉතාමත් හොඳ කාලෝචිත ක්‍රියාවක්. මොකද අහිංසක දෙමව්පියන්ගේ ඇසට කඳුලක් නොනොන රජයේ ගත්තු නිර්භීත හොඳම තීරණයක් කියලා තමයි මම කියන්නේ. බීමත් රිය පදවීම කියන්නේ හොඳ එකක් නෙවෙයි. ඒක නිසා බීමත් රිය පදවන්නාන්ට දඩේ වැඩි කිරීම සම්බන්ධව වරදක් නැහැ. දඩ වැඩි කිරීම නම් ඉතින් හොඳයි. පහුගිය කාලේ බීමත් රිය පදවීමෙන් අනතුරු විශාල සංඛ්‍යාවක් වෙලා තියෙනවා. වැඩි කරන එක හොඳයි. ඔයිට වැඩි වැඩි කළත් කමක් නැහැ බීමත් රිය පදවීම සම්බන්ධව. www.itnnews.lk